පිටිපස්ස තියන්නේ රටේ ජීවනාධාර බදු පිරිපහදු යන්ත්‍රාගාරය මේ පිරිපහදු යන්ත්‍රාගාරය 1969 අගෝස්තු මාසේ 5 වෙනිදා අර එහා පැත්තේ තියෙන ගිනිදල්ලෙන් තමයි ආරම්භ කළේ එදා ඉඳන් මේ ගිනිදල්ලත් එක්ක බැඳුච්ච අපේ සමාජයේ ඉන්දර මත අවශ්‍යතාවය ඉන්දර ඒකාධිකාරිය රජයේ තබා ගත්තේ මේ පිරිපහදුවෙන් අද වෙනකොට මේ පිරිපහදුවේ බොරතෙල් නැතුව පිරිපහදු යන්ත්‍රාගාරය අඩපණ වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ මේ පිරිපහදුව තිබුණත් තමයි අපේ රටේ ස්වෛරීත්වය ස්වාධිත්වය ආරක්ෂා වෙන්නේ ඒකට තමයි එදා පිරිපහදුව හැදුවේ හැබැයි මේ මාස 6කට කලින් දන්නවා මේ පිරිපහදුව වැහෙනවයි කියලා හේතුව මේ බොරතෙල් අකණ්ඩව අවිච්චින්නව ලබා ගන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා පිරිපහදුවේ ප්‍රධාන කාර්යාලයේ බොරතෙල් ටැංකියක මීටර මීටරෙන් පීටර අඩුවෙද්දී පැය 4න් 4ට ඒ ප්‍රමාණයක් ගණනය කරලා ඊළඟ මාසෙදී බොරතෙල් කොච්චර කැනුම් කරනවද කියලා සැලසුම් හදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ පිරිපහදුවේ තියෙනවා ඒ ක්‍රමවේදය සම්බන්ධව දිගින් දිගටම මේ නිලධාරීන් පෙන්ලා දුන්නා ඒ වගේම වෘත්තීය සමිති පෙන්ලා දුන්නා නොවැම්බර් මාසේ 11 වෙනකොට බොරතෙල් ටැංකිය අටේම බොරතෙල් හිදරවයි කියලා හැබැයි ඇමතුමා අසමත් වුණා පිරිපහදු පාලන අධිකාරිය අප අසමත් වුණා අකණ්ඩව බොරතෙල් ටික දෙන්න අද දවසේ පිරිපහදු වැහිලා තියෙනවා ඒ වගේම මේ පිරිපහදුව ලාභ ලබන රටේ ජනතාවට වග කියන රටේ ජනතාවගේ විදුලි බලයට ඒ වගේම ගුවන් ගමන් වලට අදාළව වසර ගණනාවක් තිස්සේ ණයට තෙල් දුන්න ආයතනයක්. එහෙම ණයට තෙල් දුන්නේ නිකන් නෙමෙයි. ඒ තෙල් දුන්නේ මේ රටේ සුබ සාධන කටයුත්තක් විදියට. ඒකේ ණය බරක් තියෙනවා නම් මහා භාණ්ඩාගාරය ඒ ණය බර පිරිපහදුවට කණිජ තෙල් නීතිගත සංස්ථාවට පියවම් කරන්න ඕනේ. වසර ගණනාවක් තිස්සේ මේ පිරිපහදුව කණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විදියට දිගින් දිගටම කුමන්ත්‍රණකාරී වැදවැට්ටුවා විවිධ වකවානු වල විවිධ විදියට ඒකේ ප්‍රතිඵලය මේ මොහොතේ අත්පත් වෙලා තියෙනවා ඒ ප්‍රතිඵලය තමයි අද පිරිපහදුවට බොරතෙල් නැතුව හාමතේ මියන්න සිද්ධ වෙලා තියෙනවා දින 50ක් මෙහෙම ඉන්න බෑ හාමතේ තියලා පිරිපහදුව මරලා දාන්නේ මේ රටට බහුජාතික සමාගම් මරහා පනත සංශෝධනය කරලා ඒ වගේම තෙල් ටැංකියක ඉන්දියාවට දීලා රටේ තෙල් ඒකාධිකාරිය නැවත බහුජාතික සමාගම් අතරපත් කරන්න ඉතිහාසයේ තිබුණ එහෙමයි ෂෙල් කැල්ටෙක්ස් මොබිල් ලෙසෝ තව නම් වෙනස් කරගෙන වෙන රටවල නම් දාගෙන තව බහුජාතික සමාගම් වෙනවා අපේ රටේ ජනතාවගේ ඉන්දන මත පීඩාවටපත් කරන්න ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කෑ ගහලා කියන්න තමයි පක්ෂ ශ්‍රේණි ભેදකින් තොරව මේ සියලු පිරිපහදු සේවකීන් විදිහට රටවල් බැඳගෙන මෙතන ඉන්නවා විවිධ දේශපාලන පක්ෂ වලට අයත් අය ඒ වගේම විවිධ වෘත්තීය සමිති වලට අයත් ඉන්නවා අපි ශ්‍රේණි පැත්තකට තියලා ඒ වගේම තව පැත්තකට අපේ පක්ෂ තියලා දේශපාලනේ පැත්තකට තියලා මේ පාරට බැස්සේ පිරිපහදු සේවකයා මේ ආණ්ඩුවට බල කරන්න වහාම පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ටික ගේන්න කියලා